ගුරුවරයාණිය ඇත්තටම නැවත එවැනි යුගයේ සකස් වීම පිළිබඳව සමාජයට ඇත්තට විශ්වාස කරන්න බෑ. බුද්ධ කාලයක් නැවත ඒවි එදාවගේ නැවත අරහත්ත්වයට පත් වේවි කියලා මේ සමාජයේ කොහොමත් විශ්වාස කරන්නේ නැහැ. ඒ තරමට ඉතින් අපි දුර්ලභ අවස්ථාවකට තමයි සහභාගී වෙලා ඉන්නේ. ඉතින් මේක අවබෝධ කරවන්න වෙනවා මහන්සි ගන්න. නම් පිරිසක් උත්සාහ කර නිර්වාණයටපත් වෙන්න නිර්වාණ මාර්ගය හොයන්න මහන්සි වෙනවා. ඔයාකට නිර්වාණ මාර්ගය දෙන්න ඊටත් වඩා මහන්සි වෙනවා. බුදුහාමර බුද්ධත්වයටපත් වෙලා මේක දේශ අවබෝධ කරවන්න බැහැ කියලා දුෂ්කරයි කියලා හිතුවයි කියලා. ඉතින් මේ ධර්මයේ මම මේ විශ්වයේ පිළිබඳව ගැඹුරුම ආකාරයට පැහැදිලි කරලා තියෙන්නේ ඇත්ත ස්වභාවය. සත්‍යයාගේ ඇත්ත ස්වභාවය. සත්‍යයාගේ ආරම්භය සකස් වීම කෙනෙකුට හිතන්න බැරි දේවල් පැහැදිලි කරා. ඒ වුණා මේ සමාජයේ තව මේ පිළිබඳ තැකීමක් නැහැ. ඒ වහනවා ඒවා විශ්වාස කරන්නේ. සුළුතරයක් තමයි විශ්වාස කරන්නේ. ඉතින් මේවා අවබෝධ කරවන්නේ කියන්නේ දැනුම විතරක් මදි. සත්‍ය නිර්වාණයට යොමු කරවන්න ඒ දැනුම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැනුම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැනුම ඉදින් උපරිම ආකාරයට ලබා දීලා තියෙනවා. ඉතින් ගොඩාක් මේකට සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕන නිර්වාණය නැවත ලබා දෙනවා. ඉතින් දැන් මම ඒ දේශන විද්‍යාවන් ගැඹුරින්ම පැහැදිලි කරව ඇත්තම දේවල් ඒ කාටවත් බොරු කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. දැන් නිර්වාණ මාර්ගයේ පළවෙනි ඵලයට පත් වෙන ආකාරය ඒකත් පැහැදිලි කරා. ඒකත් ඉතින් පිළිසට අවබෝධ කරගන්න දුෂ්කරයි. විශ්වාස කරන්න සමහර අය ගොඩක් අය විශ්වාස කරන්නේ නැහැ. ටිකක් අහලා මෙහෙම අතහැරලා දාමු. ඉතින් මේ සඳහා තමයි රාජාණ්ඩුවක්ම අවශ්‍ය වෙන්නේ. අවබෝධ කරවන්න රාජාණ්ඩුවකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේ රජ බලයකින් විශාල බලයකින් තමයි මේ කාලේදී වර්තමාන කාලේදී අවබෝධ කරවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි රාජාණ්ඩුව අනිවාර්යෙන් සකස් කරනවා. ඒකට දැන් අධර්මයට ප්‍රබල විදිහට අදිෂ්ඨාන කරලා අධර්මී බිඳවට්ටලා තියෙනවා. ඊළඟට අපි දැන් නිර්වාණ මාර්ගය බලවත් කරනවා. ඒ කරලා අනිවාර්යයෙන්ම අපි රාජාණ්ඩුව ක්‍රියාත්මක කරවනවා. ඉතින් ඒ පළවෙනි මාර්ගය ඇලීමට හේතු ආශාව, ආශාවට හේතුව වින්දනය, මේ පටිච්ච සමුප්පාදය, ඒක මම පැහැදිලි කරා. හඬාද පැහැදිලි නැද්ද? නිර්වාණය සමහර අයට සිග්නල් මදි ඇති. ඇලීම, ආශා, වින්දන, වීරිය කියන්නේ මේක තමයි අපේ බලවත්වම තියෙන සංසාරේ ස්වභාවයන්. මේ පටිච්චසමුප්පාදයක් අපට අවශ්‍ය වෙන්නේ, හේතුඵලවාදයක් අපට වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශේෂ හේතුඵලවාදයේ දේශනා කරන්නේ
හේතුඵලවාදයෙන් තමයි අපට පුළුවන් මේ සක්කාය දිට්ඨියෙන් ඉවත් වෙන්න. ආත්ම දෘෂ්ටියේ මම මගේ කියන මමත්වේ මගේ කියන දෙයින් ඉවත් වෙන්න පුළුවන් හොඳම දේ තමයි හේතුඵලවාදය. ඒ කියන්නේ මේ ඵලයට දැන් ඵලයන් තියෙනවා. මේ ඵලයට වෙන හේතු තියෙනවා නම් වෙන ඒවට හේතු වෙන කාරණා තියෙනවා නම් ඒවට අයිතිකාර වෙනම ඉන්නවා නම් තමන්ගේ අයිතිකාර ස්වභාවයෙන් තමන්ට පුළුවන් අයින් වෙන්න ඉවත් වෙන්න. දැන් ඇලීමට ආශාවට වින්දනයට මේවට වෙන වෙන අයිතිකාරයෝ වෙනම ඉන්නවා නම් ඒක තමන් හොඳටම ඒක තහවුරු කර ගන්නවා නම් එතනදී තමන්ට අයිතියක් එතන මෙදිහත් වීමක් තමන්ට නැහැ කියලා එතනින් තමන්ට ඉවත් වෙන්න පුළුවන්. මේ සංසාරයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි හේතුඵලවාදයේ වැදගත්. වැදගත් මේ සක්කාය දිට්ඨිය ප්‍රහීණ කරගන්න ආත්ම දෘෂ්ටිය මම මගේ කියන දේ නැති කරගන්න හොඳම දෙයක් තමයි හේතුඵලවාදය. ඒ කියන්නේ දැන් අපි අල්ලගෙන ඉන්නේ ඵලය. අපි හේතුවක් අපි දන්නේ නැහැ. ඒ ඵලයට හේතු දන්නේ නැහැ. අපි හිතන්නේ මේ තමන්ට ඇති වෙන දේ රාගේ තමන්ට ඇති වෙනවා රාගේ, ද්වේෂේ, මෝහයේ මේ වින්දනයන් මේවා තමන්ට ඇති වෙන දේවල් කියලා හිතනවා. තමන් නිසා ඇති වෙන දෙයක්. ඇලීම ආශාව වින්දන මේවා තමන් නිසා තමන්ගේ එක වරදකින් තමන් හදාගන්න දේවල් කියලා තමන් හිතනවා. ඒ වෙන හේතුවක් අපි දන්නේ නැහැ. මේකට සිද්ධ වෙන හේතුව අපි දන්නේ. ඇලීමට හේතුව මොකද්ද? ආශාවට හේතුව, වින්දනයට හේතුව, වීරයට හේතුව අපි දන්නේ නැහැ. ඒක අපි දන්නේ ඔක්කොම කරන්නේ අපි. ඔක්කොම කරන්නේ තමන්. තමන් නිසා ඇති වෙන දේවල්. මේ මමත්වයේ කියන්නේ ඇතුළාන්ත ඔක්කොම වහන දෙයක්. හැම දෙයකම මම. ඒක දැම්ම ගමන් ඒ කාරණේ ගැඹුරු ඔක්කොම වැහිලා යනවා. වැහිලා යනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ දේශනා කරන්නේ. එතනදී තමන්ගේ මැදිහත් වීම නැති කරන්නේ. බුදුහාඳුරගෙන මේ ඵලයට අවිද්‍යා සංස්කාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා මේ තණ්හා පාදාන ජාති ජරා ව්‍යාධි මරණ මේ රටාව තමන්ගේ රටාවක් හැටියට තමයි සත්‍යය හිතන්නේ. බුදුහාමුදුරුවෝ ඒ ඔක්කොම දේශනා කරලා තියෙන ඒවට හේතුන් වලින් තමයි හටගන්නේ. තමන් නිසා නෙමෙයි මේවා හටගන්නේ හේතුන් නිසා. ඒවට හේතුවක් තියෙනවා. අවිද්‍යාව නිසා තමයි සංස්කාර ඇති වෙන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා විඥාන ඇති වෙනවා. විඥාන නිසා නාම රූප සලආයතන ඒවා ඇති වෙනවා. ඒ පටිච්චසමුප්පාදයේදී තමන් නිසා ඇති වෙන්නේ මොනවද? තමන් නිසා තමන් හදන දේ මොකද්ද උතන? ඉතනදී කාරණා වලට අවිද්‍යාව දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳව අනවබෝධය තියෙනවා. ඒ අවිද්‍යාව ගතිය නිසා සංස්කාර හැදෙනවා. සංස්කාර සකස් වෙන සංස්කාර නිසා විඥාන ඇති වෙනවා. මේ හේතුන් වලින් අනිවාර්යෙන් හදන දෙයක්. අවිද්‍යාව හේතුෙන් අනිවාර්ය සංස්කාර හැදෙනවා. සංස්කාර හේතුෙන් විඥාන හැදෙනවා. සංස්කාර හේතුෙන් තමයි විඥාන හැදෙන්නේ සංස්කාරවලින්. තමන් නිසා විඥාන හැදෙනවා නෙමෙයි සංස්කාර නිසා විඥාන හැදෙනවා. විඥානවලින් නාම රූප හැදෙනවා. නාම රූපවලින් තමයි ආයතන
නාම රූප නිසායි ආයතන හැදෙන්නේ. එතන තමන් නිසා ආයතන හැදෙනව නෙමෙයි. තමන් ආයතන හදනව නෙමෙයි. එතනදී තමන් කරන දෙයක් නෙමෙයි. ඒ පරිසම්පාදයෙන්ම තමන් ඉවත් වෙන්න පුළුවන්. ඉවත් එතන මොකද තමන්ට කරන්න දෙයක් නෑ එතන. තමන් කරන දෙයක් නෑ. ඒවා හේතු වලින් සකස් කරන දේවල්. ඒ හේතු හොඳට අවබෝධ කරගන්න ඕනේ. එතකොට දැන් ඔය හැම දෙයක් මේ ජාති ජරා ව්‍යාධි මරණ මේවා තමන්ට සිද්ධ වෙන දේවල් හැටියට තමයි තමන් හිතන්නේ. ඒවා කරන කාරණා නොදන්න නිසා බුදුහාමුදුරුවෝ මේ ජරා ව්‍යාධි මරණ වලට හේතුව පැහැදිලි කරලා තියෙනවා. ඒවා සිද්ධ වෙන්නේ මෙන්න මේ හේතුන් නිසා. ඒක තමන් නිසා නෙවෙයි, මම නිසා නෙවෙයි. මම නිසා නෙවෙයි හේතුන් වලින් සකස් කරන දේවල්. ඒවා හේතු වලට බාර දීලා තමන්ට පරිසම්පාදයෙන් ඉවත් වෙන්න පුළුවන්. පටිසම්පාදයෙන් තමන් ඉවත් වෙන්නට පුළුවන්. එතකොට ඒක ඒක ස්වභාව ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට අපිට මමත්වේ දුරු කරගන්න පුළුවන් පටිසම්පාද ක්‍රමයෙන්. ඒක ඉතාම වැදගත්. ඒවට හේතු සම්බන්ධතාවය අවබෝධ කර ගැනීම නිර්වාණය සඳහා. ඉතින් මේ ඇලීම ආශා වින්දන වීර ඡන්දාසාන කියන එකත් එහෙමයි. මේ ඔක්කොම තමන්ගේ ඇලීම, තමන්ගේ ආශා වින්දන මේ ඔක්කොම තමන්ගේ කරගෙන ඉන්නේ. ඒක නැති කරගන්න ඒවට හේතු අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක හොඳට තහවුරු කරගන්න ඕනේ. එතකොට පුළුවන් වෙනවා ඒක පටිසමුප්පාදයේ බාර දෙය තමන්ට නිදහස් වෙන්න. අනිවාර්ය නිර්වාණයට පත් වෙන්න පුළුවන්. නිර්වාණයට අනිවාර්යෙන් පත් වෙන්න පුළුවන් මේ ධර්ම මාර්ගය. මේක සාමාන්‍ය විදර්ශනාවක් නෙවෙයි. මේක විශාල වැඩපිළිවෙලක්. දීසින් වැඩපිළිවෙල. අපි දැන් මුලදී පටන් ගත්තේ දේශපාලන අධර්මයට අදිෂ්ඨාන කරලා. ඒක මාර්ගය වලට යොමු කරවල සම්පූර්ණ දේශපාලන රටේ තියෙන දූෂිත දේශපාලන අපායට යවලා තමයි අපි මේ භාවනාව පටන් ගත්තේ. නිකම භාවනාවක් නෙවෙයි. මේක වෙනමම පැවැත්ම. අපි මේ දේශීය ප්‍රතිපත්තිය කියන්නේ වෙනමම පැවැත්මක්. විශ්වයේ වෙනමම පැවැත්මක්. සත්වයාට වෙනමම පැවැත්මක් තමයි මේ නිර්මාණය කරන්නේ. සත්වය මේ දේශපාලනයෙන් අධර්මවාදී දේශපාලන ක්‍රමවේදයක් කරන සත්වය අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ අධර්මවාදී දූෂිත දේශපාලන සත්වයා ගලව ගන්න තමයි ඒවට මරණයේ අදිෂ්ඨාන කරේ. ඒ කරලා නිදහසුණු සත්‍යය යොමු කරනවා විශ්වය අනන්ත තලවලට. ඉතින් ගලවගෙන අධර්මයෙන් දූෂණයෙන් වංචාවෙන් ගලවගෙන ජනතාව යොමු කරන අනන්ත විශ්වයන් තුළට. ඒවම පැහැදිලි කරා. නිර්වාණය පැහැදිලි කරා. ඉතින් තව තවත් මේ ඉතින් අධර්මයේ විනාශ කර කර විනාශ කර කර ජනතාව යොමු කරවන්නේ ස්ථීර දුකක් නැති විනාශයක් නැති සදාකාලික සැප ඇති විශ්වවලට විශ්ව තලවලට තමයි යොමු කරවන්නේ. ඒක තමයි වැඩපිළිවෙල. ඉතින් ඒ නිසා මේ පිළිබඳ විශ්වාසයෙන් තමන් කටයුතු කිරීම තුළින් තමන්ට පුළුවන් ඉක්මනටම මේ ජීවිතය තුළම මේ නිර්වාණය අවබෝධ කරගන්න. සාමාන්‍ය වැඩපිළිවෙලක් නෙවෙයි. තමන්ට ලැබෙන සාමාන්‍ය ප්‍රතිලාභයක් මේ නිර්වාණය කියලා කියන්නේ. මේ කර්ම වලින් නිදහස් වෙන්න, ඇලීම ආශා වින්දන වීර ඡන්ද අසහන මේවයින් නිදහස් වෙන්න කවදාවත් මේ බුද්ධ ශාසනයක් හැර වෙනත් කාලයේ කවදාවත් පුළුවන්කමක් නැහැ. බුද්ධ ශාසනයකත් පුළුවන් බලේ තියෙන කාලේ විතරයි.
බලය පවතින කාල සීමාවක් තියෙන ඒ සීමාව විතරයි මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. නැතුව ධර්මයේ තිබුණාට වැටහෙන්නේ නැහැ. දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයේ විදිහටම කටපාඩමින් අරගෙන ආවනි. නමුත් එදා වගේ රහත් වෙන්නේ නැහැ. මේ සූත්‍රය හැමමම තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහටම තියෙනවා. නමුත් ඒක අපි දැන් අහුවට අපිට නිර්වාණය අවබෝධ වෙන්නේ නැහැ. එදා කාලේ කෝටි ගණන් ජනතා නිර්වාණය අවබෝධ කරගත්තා. ඒක අවබෝධ වෙන කාල සීමාවක් තියෙනවා. ප්‍රතිවේද කරගන්න පුළුවන් කාල සීමාවක් තියෙන ඉතින් මෙහාට ඒවා අපි පොත්පත්වල ලියාගෙන ගල්වල කොටාගෙන අරගෙන ආවත එහෙම යන්න පුළුවන් කමක් නැහැ නේද? ඉතින් මේ කාලේ දැන් මේ අපි නිර්වාණය දැන් සකස් කරනවා. නිර්වාණ පසුබිම හදනවා මේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා මේක තමයි ලැබෙන විශාල අවස්ථාවක්. ඉතින් සම්පූර්ණ ජීවිතේම කැප කරලා මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. මේ සදාකාලික වැඩ පිළිවෙල සාමාන්‍ය දෙයක් නෙවෙයි. දී ඉදිරියට අපිට විශාල වැඩ පිළිවෙලක් තියෙනවා නිර්වාණය වෙනුවෙන්. දැන් මේ මමත් මේ හැමදේම කරන්නේ නිර්වාණය සඳහා. නිර්වාණය සඳහා තමයි මේ හැම වැඩ පිළිවෙලක්ම කරන්නේ. එතකොට අනිත් අයටත් මේ වැඩ පිළිවෙල සංසාර කරන්න ඕන. මං කරන විදිහට මේ විදිහටම සංසාරය තමයි තනි තනියම කරන්නේ. ඉතින් ඒකට තමයි මේ ශක්තිය බලය ලබා දෙන්නේ. ඉතින් වර්තමාන නිවන් දකින්න තියෙන්නේ මේ වැඩපිළිවෙල විතරයි. වෙනත් වැඩ පිළිවෙලක නිර්වාණයටපත් වෙන්න පුළුවන් කමක් නැති. නිර්වාණය කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරලා තියෙනවා. නිර්වාණය මොනතරම් සංකීර්ණ දෙයක්ද? සංකීර්ණ වැඩ පිළිවෙලක්. ඒක හදිසියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පූර්ණ නිර්වාණය අවබෝධ කරගන්න එක නිර්වාණයටපත් වෙන එක හදිසියෙන් කරන්න බෑ. ඒක නතර වෙවි කරන්න තියෙන දෙයක්. වේගේ දුවදුව කරන්න ඒ අනන්ත නිර්වාණේ පිවිසුම තමයි මේ නාමාන්තර රූපාන්තර චිත්තාන්තර කාලාන්තර නැත්නම් සෝවාන් සකදාගම අනාගම අරහත් විදියට සිද්ධ කරන්නේ. ඇලීම ආශාව වින්දන වීරය මෙයා හේතු වලින් මේවා හදන ඇලීම ආශාව වින්දන වීරය හදන කාරණා තියෙනවා. ඒවා නිර්මාණය කරන කාරණා තියෙනවා. ඉතින් ඒවා අයිතිකාරයෝ ඉන්නවා ඒවට. ඒවා අපි දැන් මම මගේ කියලා අල්ලගෙන ඉන්නේ. ඒක දැන් අතහරින්නට ඕන. ඇලීම අතහරින්නට ඕන. ඇලීම ආශාව වින්දනය. වීරය. ඒ කාම ලෝකේ කරන වීරය, ඡන්දය, අසහනේ, නිර්වින්දනේ, වින්දිත තෘප්තිමත්භාවයේ, අතීත වින්දන, අනන්ත වින්දන. මේ මේ අතහරින යුගයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අතහරින්න පුළුවන් දැ. අතහරින්න පුළුවන්. අතහැරලා නිර්වාණයටපත් වෙන්නට පුළුවන්. නිර්වාණයත් ඉඩකඩ පුරුල් කරලා තියෙනවා. අනන්ත විශ්ව දක්වා. ඇලීම ඇත්තටම අපිට සත්වයාට මේ ඇලීමෙන් ගැලවෙන එක ලේසි නෑ. ඇලීම මොනතරම් බලවත්ද? යා යුතුකම් වලින් බැඳිලා තියෙනවා, සංස්කෘතික වලින්, ආගම් වශයෙන්, ජාතින් වශයෙන්, යහළුවන් වශයෙන්, නෑදෑයන් වශයෙන්. ඒ විදිහට ඒවා ඒ ඇලීම විවිධ වෙලා තියෙනවා. ඇලීමම යුතුකම් වෙලා තියෙනවා. යුතුකමක් හැටියට ඇලෙන්න වෙනවා. යුතුකමක් හැටි යුතුකම් ඉෂ්ට කරන්න, දරුවන්ට යුතුකම් ඉෂ්ට කරන්න, ඒ වෙනුවෙන් කැප වෙන්න, දරුවන් පෝෂණය කරන්න, රැක බලා ගන්න, ඒක මාසල් වැසියා යුතුකමක් හැටියට ඒ අය ගැන හොයලා බලන්න, ඥාතීන් ගැන හොයලා බලන්න, ඒ අය කඩුගල සහභාගී වෙන්න. ඇලීම කියන්නේ ඒ වගේ ඇලීමක් විදිහට නෙමෙයි තියෙන්නේ. යුතුකම් හැටියට
හිතවත්කම් හැටියට නෑදෑකම් හැටියට ඒවා එහෙම සංවර්ධනය වෙලා තියෙනවා. ලෝකයේ තුල ඇලීම් ආශාව වින්දන ඒවා උද්දීලක වශයෙන් උත් තියෙනවා. ඒක සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් ජාතික වශයෙන් ඒවා විස්තර වෙලා තියෙනවා. ඒ නිසා ගැලවෙන්න අමාරුයි. හිත ඒවට බැඳිලා තියෙනවා. ඒ විදිහට තමයි මේ ලෝකේ ගොඩනගාගෙන මේ සත්‍යය යන්නේ. විශාල බලයක් මොනේ කඩලා බිඳලා දාන. ඔය හැම එකක්ම විනාශ කරලා දාලා පිරිසිදු කරලා සත්‍යය නිර්වාණය යොමු කරවන විශාල බලයක්. ඒ අධික බලය නිර්වාණ දේශෙන් බලය තුළ තියෙනවා. ඒ විශාල බලය. මේ බලය ඕන නිර්වාණය සඳහා නැතුව දැන් මම ඇලී මාෂා වින්දින විල කලින් කිව්වා. නමුත් ඒ නිර්වාණ අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැහැ. සාල බලයක් යොදන්නේ. ඒ එතකොට තමයි අවබෝධ වෙන්නේ. ඉතින් ඒ හේතුඵලයේ අපි මේ විදිහට අවබෝධ කරගන්නේ මමත්වයේ දුරු කරන බලයක් එක තියෙනවා. ප්‍රධානම ලක්ෂණය මමත්වයේ දුරු කිරීම. මම කියලා කෙනෙක් හටගන්නේ වෙනත් අයිතිකාරයෙකු නැත්නම්. ඇහැට වෙන අයිතිකාරයෙක් නැහැ. කනට වෙන අයිතිකාරයෙක් නැහැ. තමන් ළඟ තියෙන ඇහැට වෙන අයිතිකාරයෙකු නෙවෙයි. ඒක තමන්ගේ. තමන් දුටුව දේ, ඇසුව දේට වෙන අයිතිකාරයෙකු නෙවෙයි. ඒක මගේ. මම මගේ කියලා අල්ලගන්න. විනායිතිකාරෝ දකින්නේ නැති නේද? ඒතරම් නුවණින් සර ප්‍රඥාගේ අභ්‍යන්තරයට ගිහින් අභ්‍යන්තර සම්මතතාවය අවබෝධ කරගන්න. මේ සකස් වෙන්නේ කොහොමද? ඇත්තට මේක හැදෙන්නේ කොහොමද? ඒක තමන්ගේ කියලා ගන්නෙ කොහොමද? තමන් හැදුව දෙයක්ද? ඇසීම, බැලීම, පෙනීම, මේ ස්පර්ශ දැනගන්නේ මේ ඇත්තම තමන් කරපු දේවල්. අපි එහෙම අතුරට ගිහිල්ලා බලන්න ඕන. එහෙම විමසලා තමයි මම කියන කෙනා එතනින් අයින් කරන්න පුළුවන්. මම කියන කෙනා ඒ තැන්වල එලවන්න ඕන. ද අල්ලගෙන නින් ඇසීම, බැලීම, දැන ගැනීම මේ ඔක්කොම මම කියන කෙනා ඒ තැන්වලට ගිහිල්ලා පදිංචි වෙලා අල්ලගෙන ඉන්න. එයා ගොඩනගන, රැස් කරන. ඒ වෙන කාගේ ප්‍රශ්නයක් නැහැ. මේ තමන් ස්කන්ධයන්ගෙන් බැලුව දේවල් වලට, ඇහුව දේවල් වලට, ගන් සුඳ දැනගත්තියට, රස දැනගත්තියට, ස්පර්ශ දැනගත්තියට වෙනත් කවුරුත් ඇවිල්ලා අයිතිකාරයෙකුට මුකුත් කිව්වේ නැහැ. ඒක මගේ මගේ කියලා. ඉතින් වෙන අයිතිකාරයෝ නැති නිසා ආයත තමන් අල්ලගන්න. මේක තමන්ගේ දෙයක්. බැලීම, ඇසීම. ඒ නිසා බලනේ වහනේ වා රැස් කරනවා. රැස් කරලා එකතු කරලා ඒකෙන් කර්ම රැස් කරනවා. සසර යනවා. බුදුරජාණන් වහන්සේ මේ අයිතිකාරය අයිතිකාරීත්ව හිමිකාරීත්වය නැති කරන්න තමයි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පසු පසපච්චය වේදනං. ඒ අභ්‍යන්තරයට ගිහිල්ලා එතන මේ බැලීම, ඇසීම, මේ දැන ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? එතන ඇත්තටම මම කියලා කෙනෙක්ද මේක කරන්නේ කියලා එතෙන් ගිහිල්ලා බුදුහාමුදුරුවෝ තමන්ගේ මෙදිහත් වීම පැහැදිලි කරනවා. ඒතරම් මේ පෙනීම ඇති වෙන්නේ රූපයයි ඇසයි මේ එකතු වෙලා ඒ විඥානයේ සකස් වෙලා ඒව දැන ගැනීමෙන් මේ දේ සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරාම එතන මම කියලා කෙනෙක් නැහැ එතන. ඒ හේතුඵලවාදී බලනකොට හේතු බලනකොට මම කියලා කෙනෙක් මෙතන නැහැ. මෙතන තියෙන ඇසක් තියෙනවා. රූපයක් තියෙනවා. ස්පර්ශයක් තියෙනවා. එතනදී වේදනාවක් ඇති වෙනවා. තණ්හාවක් ඇති වෙනවා. මම කියලා කෙනෙක් කරන දෙයක් නැහැ. එහෙනම් මම බැලුවා කියලා කියන්නේ. මට පෙනුණා කියලා කියන්නේ. එහෙම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. මොකද ඒවා බැලීමට ඇසීමට
ඒවට හේතුවක් තියෙන ඒ කරවන දෙයක් තියෙනු වෙනමම ඒ මමත්වය දුරු කරන්න තමයි බුදුහාමුදුරුව ඇස පිළිබඳව කන පිළිබඳව ආයතන පිළිබඳව ඒ විදර්ශනාව දේශනා කරලා තියෙන්නේ මේ ඔක්කොම අපි අල්ලගෙන තියෙන සක්කාය දිටි ඒක තමයි ප්‍රශ්නේ හැම දෙයක්ම මේ ස්කන්ධයන් තුල තියෙන හැම දෙයක්ම අල්ලගන්න මෙතන තියෙන එතන තමන්ගේ ක්‍රියාකාරීත්වයක් නේ අපිට හිතා ගන්නවත් බෑ ඒක සක්කාය දිට්ඨියින් මෙතන මේ තමන් කරන දෙයක් නේ දැන් මේකේ ලේ ඉහළ යනවා ලේ පහළ යනවා ඒක අපි කරන දෙයක්ද හදවතට ලේනවා හදවතින් ලේ දිට යනවා දාඩි දානවා සීතල වෙනවා ලිඩ රෝග හට ගන්නවා ඒ තමන් කරන දේවල් තමන් කරන දේවල් නේද අපි දෙන අදවතේ ක්‍රියාකාරී වකුගඩු වල ක්‍රියාකාරීත්වය තියෙනවා ඒක අපි කරන දෙයක් නෙවෙයි මොලේ ක්‍රියාකාරීත්වය ඒක අපි කරන දෙයක් නෙවෙයි ඒවට තමයි මැදිහත් වෙන්නේ නැහැ ශරීරයට ඒ විදිහට තමයි මැදිහත් වෙන්නේ නැහැ මේක දැන් කේස් වෙවෙ කේස් පැහැෙනවා දත් හැලෙනවා දත් දිනනවා මේ තමන් කරන දේවල් නෙවෙයි වෙනම මේක ක්‍රියාකාරීත්වයක් ඒ විදිහට තමයි මානසික ක්‍රියාකාරීත්වය කායික ක්‍රියාකාරීත්වය වගේම තමයි මානසික ක්‍රියාකාරීත්වය තමන් කරන දෙයක් නෙවෙයි මම බලනවා මම අහනවා මේවා මේ තමන් කරන දේවල් නෙමෙයි අපි මේ හිතුවට ඒක වැරදි සිතුවිල්ල වරදවා ගැනීමක් වරදවා සිටීමක් ඒ ඒ වැරද්ද තමයි බුදුහාමුදුරුව දේශනා කරන්නේ මේ පෙනීම කොහොමද සිද්ධ වෙන්නේ මම බලනවා මම අහනවා කියන වැරද්ද නිවැරදි කරන්න තමයි ඇසයි රූපයයි එකතු වෙලා ස්පර්ශ වෙලා විඥාන හට අරගෙන එතනින් මේක දිගටම තණ්හා ආසාව ජරා ව්‍යාධි මරණ දිගටම යනවා ඒ ඒ පෙනීම සකස් වෙන්නේ විදිහට ඇසයි රූපය එකතු වෙලා එහෙම නැතුව මොකක්වත් නැතුව තමන්ට බලන්න පුළුවන් ගමන් නේ එහෙම ඒ කාරණා සමූහයක් එකතු වෙලා තමයි පෙනී මැසීම මෙව ක්‍රියාත්මක වෙන්නේ එතන මමත්වයේ දුරු කරන්න ඕන ඇසේ කනේ නැත පෙනීම ඇසීම ගඳ සුවඳ දැන ගැනීම රස දැන ගැනීම ස්පර්ශ දැන ගැනීම මේ ඔක්කොම තමන් කරන හැටි තමයි තමන් හිතන්නේ. ඒව අල්ල ගන්නවා. ඒකෙන් සංස්කාර රැස් කරනවා. ඇස කන නාසය මේවා අල්ලගෙන අපි සංස්කාර රැස් කරනවා. සසර අපි සකස් කරගන්නවා. ඒ මේ පෙනීම ඇසීමට හරියටම හේතුව අපි නිවැරදිව අවබෝධ කරගෙන නැති නිසා. ඒ අවබෝධ වෙන්න ඕනේ මමත්වේ දුරු වෙන විදිහට වෙන වෙන බුදුහාඳුරුවන් ඇයි මේක දේශනා කරේ බුදුහාඳ බලාපොරොත්තුනේ මොකද්ද මේ පෙනීම ගැන මේ ඇසීම ගැන බුදුහාඳුරුව දේශනා කිරීමෙන් බලාපොරොත්තුනේ මම කියන කෙනාගේ මැදිහත් වීම නැති කරන්න මමත්වේ දුරු කරන්න ඒක තමයි අවශ්‍යතාවය බුදුහාඳුරෝ දැන් ඇසයි රූපය එකතු වෙලා විඥාන හට ගන්නවා ඒ බුදුහාඳුරෝ වෙනස් කරන්න එතන දේශනා කරලා නැහැ විඥාන හට ගන්න එක නාම රූප හට ගන්න එක එතනදී බුදුහාඳුරෝ එතනදී පැහැදිලි කරන්නේ ඒ හේතු වල සම්බන්ධතාවය මොකක්ද ඉතුරු කරගන්න මුලදීම බුදුහාඳුරෝ දේශනා කරන අවිජ්ජායත් විශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධ අවිද්‍යාව දුරු කිරීමෙන් සංස්කාර දුරු වෙනවා සංස්කාර දුරු වීමෙන් විඥාන දුරු වෙනවා නිරෝධයටපත් වෙනවා ඒ එතනදී තමන්ගේ අල්ල ගැනීම මුලින් නැති කරනවා තමන් ඉදිරින් මුලින්ම ඉවත් වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඊට අමතරව
මුලේ ඉඳන් අගට ඒ අල්ලගත්ත හැම දෙයක්ම විමසලා ඒ එතන ඒ හැම තැනම ඉන්න මමත් ඒ දුරු කරන මේ සූත්‍ර දේශනාවලදී මුලම අපට නැති කර ගන්න පුළුවන් මුලම හේතු අවබෝධ කරගෙන එතකොට ඉතින් අපිට ඉවත් වෙන්න පුළුවන් මමත් ඒ දුරු කර ගන්න පුළුවන් එහෙම නැති වුණොත් සංස්කාර නාම විඥාන නාම රූප සලආයතන මේ හැමතැනම මේ සම්මතතාවයේ ඒවට හේතු අවබෝධ කරගෙන ඒ ඒ තැන් වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්. ඉතින් මේ දීසෙන් ප්‍රතිපත්තියේ නිර්වාණය සඳහා පළවෙනි කාරණේ හැදීට ඇලීමට හේතු ආශාව ආශාවට හේතු වෙන්නේ මේ නිවන් මාර්ගය තමයි ප්‍රගුණ කරන්නට ඕන මෙනෙහි කරන්නට ඕන වහිත ගොඩක් බලවත් කරන්නට ඕන. නිතර නිතර මෙනෙහි කරන්නට ඕන. ඒක ආත්ම දමනයේ යුක්තව උනන්දුවෙන් ඒ ටික කරන්නට ඕන. එහෙම වුණත් තමයි පුළුවන්. එහෙම නැතුව පෙර පිනකට නිවනට යන්නේ. වෙනත් කුසල් පින් කරාට කුසල් කරාට ඒකෙම අපිට නිර්වාණයට යන්න බෑ. තමන් නුවණ අවශ්‍යයි. ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා ශ්‍රද්ධාවත් උන් විශ්වාසය උන් සිහිය උන් ප්‍රඥාව උන් විරිය අවශ්‍යයි. මේ කරුණ ඔක්කොම අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් තමයි මේ අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් නිර්වාණ මාර්ගය ප්‍රකට වෙලා තියෙන්නේ මේ ඇලීම් ආශාව වින්දන වීර්ය කියන මේ හැමදේම නිදහස් වෙන්නට පුළුවන් හේතු අවබෝධ කර ගැනීම තුලින් ඒ දිගින් දිගට වඩන්න ඕන. එන අපි හෙට නැත් සාකච්ඡා කරමු. අදර නවත්වනවා එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.